රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය යොවත් සිරස්තල වෙත කැබිනට්ටුව අනුමැතිය දුන්නත් විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැ කියන ජනක රත්නායක බෝඩ් එකටයි ගේට්ටුවටයි මහින්ද දුන් ලක්ෂ 10 කෑලි දෙක ගැන තුෂාර ඉඳුනිල් කියයි තවත් සිස්ටම් අවුලක් ජේසි හෙලිකරයි හෝගාලා බදු ගෙවන්න සිස්ටම් එකට මහ පොලිමක් සිස්ටම් එක හිර වෙයි ගෙවන්න තියෙන කාලය දික් කරයි සමගි ජන බලවේගයේ පුනරුත්ථාපනය කරන්න හදන රනිල් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට සහය දෙන්න පක්ෂ විපක්ෂ සූදානම් සයිටම් වලටත් යලි පන එයි මන්දපෝෂණේ සත්‍ය කතාව සහ මන්දපෝෂණ යුද්ධය ගැන වෛද්‍ය චමල් සංජීව කියයි රනිල් වික්‍රමසිංහ ජනපතිගේ විහිළු කතා ගැන ජාතික භික්ෂු පෙරමුණ කියයි. ගොම්බානත් එක්ක ප්‍රපාතයට වැටුණු කරත්තේ රෝද විකුරන්න හදන රනිල් දේවදත්තලා ලවා ඇඟිලි කපන ගමන් අපේ බෙල්ල කපන හිට්ලර් ගැන අද ටෙලිවැකියෙන්. ලොකේට්ස් දිනය අදයි. මෙරට රෝගීන් ඉහළට අනාගත සමාජයේ අවධානමක් අභියස. බණ්ඩි පොහොර සහ යූරියා නැව් දෙකක් දිවයිනට. ප්‍රථමයෙන් දේශීය පුවත් 70ත් 75ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල යලි ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යනුව දැන් රුපියල් 100ක් වන විදුලි බිලක් වෙනුවෙන් රුපියල් 170ක් හෝ 175ක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇති. නව මිල වැඩිවීම ජනවාරි සහ ජුනි සිට අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි බිල ඉහළ දැමීමට ඉඩ ලබා දෙන්නේ නැති බවයි. මේ වසරේදී විදුලි බිල මහා පරිමාණයෙන් ඉහළ දැමුවා. ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටද ඉහළ ගිය විදුලි බිල දරා ගන්න බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. හිඟ විදුලි බිලත් සමග රට පුරාම ඇහෙන්නේ විදුලිය විසන්ධි කරන අවස්ථායි. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ තමන්ගේ අවසරයක් නැතිව විදුලි බිල වැඩි කරන්න බැරි බවයි. කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමූ පළමු අවස්ථාවේදීද මහජන උපයෝගිතා කොමිසම එයම ප්‍රකාශ කළා. එහෙත් විදුලි බිල වැඩි වුණා. මෙවරද මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ විදුලි බිල වැඩි කිරීමට අවසර දෙන්නේ නැති බවයි. මේකත් අර අපි උදේ නැගිටපුවාම දකින ඉන්ධන මිල වගේ වැඩි වෙලා තියෙයි. ඒ අනුව අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. මේක ක්‍රමවේදයක් තියෙනවා. ඒ කැබිනට් එකෙන් කිව්වා වගේ අවුරුදු දෙපාරක් සංශෝධනය කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරීමට අවශ්‍ය කාරණා කිහිපයක් විදුලි බල මණ්ඩලයේ සපුරාලිය යුතුයි. හැබැයි එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද අගෝස්තු වෙලා ඉඳන් අද වෙනකන් ගොලෝක වෙන්ද පොලේ ගල් ලඟුරු 358 තිබ්බේක දැන් 225ට අඩු වෙලා තියෙනවා. මං කියන්නේ මෙට්‍රික් ටන් එකක්. ඒක බැලුවොත් එහෙම බොරතල් තිබ්බ වගේ 140ක් පමණ අඩු වෙලා තියෙනවා. හැබැයි හැම දෙයක්ම ලෝක වෙන්ද පොලේ අඩු වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය අපිට දකින්න නැහැ. ඒ විදම දාලා අපි ගණනය කරොත් තමයි මේ කියන සංශෝධනයක් අවශ්‍ය වන්නේ. ඒකට අපේ ගණනය කිරීම අනුව ඉසේ විය යුතු නැහැ. විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා යෝජනා අපිට තාම ඉදිරිපත් වෙලා නැහැ. අපි බලන් ඉන්නවා ඒ යෝජනාව එනකන් විදුලි බිල මණ්ඩලයේ අපි රැකගත යුතුයි. හැබැයි දෙන දත්ත අනුව එසේ කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියන පදනම මේ තමයි මහජන උපයෝගිතා කොමිසම සිටින්නේ. විදුලි බිල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඒක කළ යුතුයි කියන පදනම මේ තමයි මහජන උපයෝගිතා කොමිසම. නව මිල වැඩිවීමත් සමග එක් ඒකකයක් රුපියල් 50 පණින බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 70කින් විදුලි බිල වැඩි කරන්න නම් අඩුම ගාන ඒකකයක් රුපියල් 50ක් වැඩි කරන්න සිද්ධ වෙනවා විදුලි බල පනතේ 30 වෙනි වගන්තිය 90 ඒකේ බලය තියෙන්නේ කොමිෂන් සභාවට ඇමතිවරයා කැබිනට් අනුමැතිය කරහා මේ බලය ගන්න අවිනීතික වැඩපිළිවෙලක් දියත් කිරීමට තනිකර බලය දෙන්න නම් නීතිපති ඔහුත් වැරදි 69 ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයෝ අපි එකට එකතු කළා මේ වෙනකොට දෙසැම්බර් මාසයේ ඉඳලා බිල්පත් ගෙවීම නවතා දමන්න රටබුරා දැනටමත් සංවිධානය කරගෙන යනවා විදුලි බිල යලි ඉහළ දැමීම පිළිබඳව ජනතාව සිය හදපිරි ස්තුතිය රජයට පළ කළේ මේ ආකාරයටයි හෙන ගහලා දින වැඩක් නැහැ නේ පොඩි මිනිසුන්ට කරදරනේ දාලා දින්නේ ඔක්කොම
කාලා ඔක්කොම කාලා ලයිට් කපලත් ලයිට් බිල 70කින් වැඩි. එතකොට මිනිස්සු පුදුම කරදරයකට පත් කරලා තියෙන්නේ. ආදායම් නැහැ. ගෙවීම් වැඩියෙන් තියෙනවා. ඉතින් විදුලි බිල එයාලගේ කොච්චර එකතුනක් කමන්නේ කියලා තමයි කියන්නේ. රටත් කාලා සාමාන්‍ය ජනතාවත් කාලා රටෙත් ඉන්න බැරි තත්ත්වයක් තමයි වෙන්නේ. දැන් දෙවෙනි පාරද කොහෙදනේ වැඩි කළේ? සාමාන්‍ය මිනිහට ඒක ගෙවා ගන්න බෑ. දැන් මේවා වෙනකොට ඉතින් අන්තිමට මේ මාසෙ පඩියම දීලා තියෙනවා කන්න. ජනවාරි මාසෙ ලැබුණු පඩියම තමයි තාම ලැබෙන්නේ. එකට දුනක් විතර බඩු ගණන් ගිහිල්ලා. කරන් බිල ඊට වඩා එහා. ඔකට මිස්සලා මෙතිවරුන්ගේ තියෙන කොයිදලි බිල ගෙවලා ඉවර කරනවා නම් අපේ රටේ තියෙන ආර්ථිකය ඊටවත් ශක්තිමත් වෙයි. මොකද මේ සාමාන්‍ය ජනතාව කොහොමද ගෙවනවානේ බිල? බදු ගන්නවා මිසක් අපේ පඩි වැඩි කරන්නේ නැහැනේ කවදාකවත්. වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ තමයි එන්නේ. වැඩි කරනවා කියන්නේ ඕක තමයි තියෙන රටට තියෙන ලොකුම කර්මය. ඔය ගෝත හැත්ත ඉන්නකම් ඔය කර්මය නම් හැමදාම මේ වෙනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය අදයි. බදු සංශෝධන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ අවධානය යොමු වුණා. මේ අතර ජනාධිපතිවරයා අදත් පාර්ලිමේන්තුවට පැමිණ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. පෞද්ගලික විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට පක්ෂව ආණ්ඩු පක්ෂය සේම විපක්ෂයත් අදහස් පළ කළා. ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ පැහැදිලි අවශ්‍යතාවයක් ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. දැන් ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතාමතා අක්‍රිය කරලාද එහෙම නැත්නම් අක්‍රිය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුණේ. ඉතින් දැන් මේක අක්‍රිය වීම නිසා විශාල පිරිසක් ඉන්නවා ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන්න බැරුව. මෙතුමා මතු කරපු කාරණේ ඇත්ත. නොවැම්බර් 30 කියන දිනෙත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. එයාමතු මේක කවුරුත් මන්තුමා මේ කඩාකප්පල් කිරීමක් නෙවෙයි. ඊට විසඳුමක් හැටියට ගරු කතානායකතුමනි අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ සතියක කාලය තුල රිටර්න්ස් බාර දුන්නාම නොවැම්බර් මාසේ 30 වෙනිදා බාර දුන්නාසේ සලකන්න අපි අවශ්‍ය වැඩ කටයුතු මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලය තුල කිසිදු දඩයකට යටත් කරන්නේ නැහැ කියන කාරණාවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ. අද අපිට පළාත් සභාවේ ප්‍රශ්න අහන්න වෙලා තියෙන පාර්ලිමේන්තුවේ. මොකද පළාත් සභාවක් නෑ අවුරුදු 4ක්. ලා සභාව පැතිවෙද්ද තියන්න අවශ්‍ය නීති විරස් කරන්න අපි 3-2 බලයක් දෙනවා. අර කතානායකතුමනි අපි කවුරුත් එකඟයි පළාත් සභාව මැතිවරණ සහ මැතිවරණ කාලට තියෙන ඒකේ ගැටලුවක් නෑ. අපි ආණ්ඩුවට ආපු ගමනුත් කිව්වා පළාත් සභාව මැතිවරණ තියන්න ඕනේ කියලා. හැබැයි මේ කතා කරන මෙතුමාගේ කටෙන්ම තමයි එදා පළාත් සභාව කල් දාන නීති රීති ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වලලලා දැම්මා. දැන් ගොඩ ගන්න හදන්නේ කබරගොයා තලගොයා කරගන්න න්‍යාය තියෙන. අපේ අද ජනගහණයෙන් 52% කාන්තාවන්. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 5.3% කාන්තාවන්. අපිට කතා කරන්න තියෙන පාර්ලිමේන්තු විතරක් නෙමෙයි. වැවිලි සමාගම් දිහා බලන්න. එහෙ සේවය කරන බහුතරයක් කාන්තාවක්. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක කාන්තාවක් ඉන්නවද? ඇඟලුම් කර්මාන්තවල බහුතරයක් කාන්තාවන්. එක කාන්තාවක් ඉන්නවද? කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලවල ඒ වගකීම දෙන්න තියෙනවා. අපිට ඉස්සරහින් පෙනෙන වෙන එක. What is in front of the curtain is nice. තීරේ ඉදිරි පිටි තියෙන එක තීරයත් හොඳයි. The curtain is also very nice. ඒක ඉස්සරහා තමයි අපි ඔක්කොම ඉන්නේ. අපි ඔක්කොම රඟපාන්නේ ඒකේ. ආණ්ඩුව වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙම්බර හැම එක්කෙනාම. දැන් මේක ඉවත් කරලා බලන්න ඇතුළේ. කවුරුත් මේක ඇරලා නැහැ. අපි මේක ඇරලා ඒක දිහා බලන්න ඕනේ. ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා එතුමාට වැරදීමකින් ඒක කියවෙන්න ඇති. දෙව්දත්තර නිදොස් කොට නිදහස් කරලා අඟුලිමාල මහරහතන් වහන්සේ විත්තිකාරයෙක් කරලා තිබ්බා. මට වෙලාවකට හිතෙනවා සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා වෙච්ච හින්දා පොඩි ෆේවරේෂන් එකක් කරාද කියලා දෙව්දත්තර තෙරුණුන්ට. මොකද ජීවත් වෙන්න අසීරුයි කියලා පාරට බැස්සපු මිනිස්සු මර්ධනය කරන අතරේ මයිකල් කුමාරවරු සහ ඒ අයගේ අප්පච්චිලා බාප්පච්චිලා සහ ගජමිතුරන් නිදොස් කොට නිදහස් කරනවා අපිට පේන නිසා. දෙමව්පියෝ ප්‍රශ්න දෙකකට මැදි වෙලා ඉන්නවා. ළමයින්ට උගන්වනවද එහෙම නැත්නම් කණ්ඩ දෙනවද කියලා. මේ දෙකෙන් එකක් මිසක දෙකම කරන්නට අද දෙමව්පියන්ට බැරි වෙලා තියෙනවා. එතකොට මේ දෙමව්පියන්ට පළවෙනි වාරෙට ළමයා පාසලට යවන්නට අඩුම තරමේ රුපියල් 20,000 ඕනේ අවමයෙන් මේක බේරගන්න. මම මේ සැරේ කරන එක ඕනෙක් කෙනෙක්ට පුළුවන්. ඊළඟ සැරේ කවුරු ආණ්ඩු වුණත් මේ වැඩේ විසඳලා ඉවරයි. දැන් මෙතුමත් කියනවා කරන්න කියලා. එතුමත් කරා කියලා. ඔව්. දැන් මට ඉතුරුලා තියෙන්නේ සජීවයාව පුනරුත්ථාපනය කරන්න. මේ ලිංගික ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් කතා කරාම යම් ආකාරයේ අපි යම් වෙනස් වීම වලට we must make the reforms. එහෙමනම් අපි ගණිකා වෘත්තිය
පැහැදිලිව නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හේතුව මේ කාන්තාවගේ අයිතිවාසිකම් සුරකින්නවා. දකුණු ආසියාව තුළ ඉතා ප්‍රගතිශීලී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරපු පුරෝගාමි රටක් ශ්‍රී ලංකාව. අධ්‍යාපනයේ අපේ සමාජයේ ආහාර සුරක්ෂිතතාවය සෞඛ්‍යමින්ම ප්‍රමුඛ සැලකිල්ල සහ ආයෝජනයේ සිදු කළ යුතු ප්‍රමුඛ ශේෂ්ත්‍රයක් යන කාරණය අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කතාවලට සිනහ යන්නේ ඔහුට පමණක් බව ජාතික භික්ෂු පෙරමුණට සම්බන්ධ මහා සංඝරත්නය පවසනවා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් ඒ වගේම විපක්ෂ නායකවරයාටත් පවසනවා, මේ බුදුදහම විකෘති කරන්නේ නැතිව වික්ත භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්න. ඒ වගේම හිතනවා රටේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක්ම තිබෙනවා, ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ඒ නිසා ඒවට විසඳුම් සපයනවා වෙනුවට බුදුදහම පිළිබඳව විකෘති ප්‍රකාශ කරන්නට එපයි කියන එක අපි තරයේ මේ ජනාධිපතිවරයා ඇතුළු ඒ විපක්ෂ නායකරුන්ට ඒ වගේම මැති අමිතුරුන්ට ප්‍රකාශ කරන්නට කැමති. මුන්නහෙලගේ වසල සූත්‍රයේ කරුණු දන්නේ ප්‍රේමදාසද වික්‍රමසිංහද කියන එක අපට අදාළ නැහැ. අපට ඕන වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කරුණාකර විහිළු සැපීම නතර කරන්න ජනතාවත් එක්ක. පාර්ලිමේන්තු ඔයාගේ සිනාසාගරයක් නෙමෙයි. පාර්ලිමේන්තුවට ඔය සිනාසාගරයක ජනතාවගේ ඉල්ලන වේදිකාවක් නෙමෙයි. ඔයාගේ විහිළු වලට හිනා යන්නේ වාට විතරයි. ඒ නිසා අපි වික්‍රමසිංහ උන්නහට කියනවා ජනතාව ඉන්නේ විලාප නගරේ. ඒ විලාපෙට උත්තර දෙන්න ඕන. භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන ඉතාම සාහසික නින්දාසාගත සහ වෛරය හිතේ තියෙන ඔහුට වෛරය. ඔහු ඇතුළු පාලකයන්ට තියෙන හිතේ තියෙන වෛරය පිරිමසා ගැනීම සඳහා කටයුතු කිරීම වික්‍රමසිංහ උන්නහේ ඇතුළු පාලකයන්ගේ සෞඛ්‍යයට හුඟක් අහිතකර වේවි කියලා අපි අනතුරු අඟවනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන වෛරය පිරිමහන ක්‍රියාදාමයන් ක්‍රියාවට නගන්නේ නම් එවුන්ගේ අවසානයක ආරම්භයයි කියන බව අපි ඊටම අවධාරණය කරන්න කැමතියි. අපි රනිල් වික්‍රමසිංහ නායකයෙක් හැටියට ඉඳීම ගැන අපේ විරෝධයක් නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා වාලුකාරාමේදී මොකද කිව්වේ? එදා දිවුරුන් දීලා. එදා කිව්වේ මම අරගලයත් ආරක්ෂා කරනවා, අරගල කරුවොත් ආරක්ෂා කරනවා, ඒ වගේම 22 වෙනි සංශෝධනය ගේනවා, ස්වාධීන කොමිෂන් සභා ටික ගේනවා, ආන්තික කාරක සභා 16ක් පිහිටුවනවා, තරුණයන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒවට තමන්ගේ අදහස් පළ කරන්න අවස්ථාව දෙනවා. ඔය ටික තමයි කොල්ලු පිටිය වාලුකාරාමේදී අගමැති හැටියට එදා පත් වෙලා කියපු දේ. ඔය කියපු දේවල් අද එතුමා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලාගෙන කන පිට පෙරලාගෙන කරන්නේ නැති කරලා දැම්මා. ඒ විතරක් නෙවෙයි, ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශ හමුදාව පාරට බස්සලා සියලු අරගල කරුව මර්ධනය කරනවා කිව්වා. හදිසි නීතිය ගේනවා කිව්වා. පාරට බහින්න තහනම්, පෙළපාලියන්න තහනම්, කෝ අපේ ප්‍රජාතන්ත්‍රවාදය? මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටිංස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අපේ රට ගොන් බානක් බැඳි කරත්තයක් වගේ. කරත්තේ වෙළඳාමේ යනවා. හැබැයි විකුණන්න මුකුත් නෑ. ගොන් බානට දරාගන්න බැරි ගානට හෙන මලු තොගයක්. ඒ මලුවල ඇත්තේ ණයබර, පොලිය, බදු, බහණ්ඩ මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම ආදී බර මලු තමයි ඒවා. හොඳේ, දැන් මේ කරත්තේ ඇත්තේ නියම පාරෙත් නෙවෙයි, පාරෙන් පිට පැනලා හෙන පල්ලමක. ගොන් බානත් එක්ක කරත්තේ මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්නවා වෙනුවට කරත්ත කරුව තවත් එක කරුවෙක් නෙමෙයි, කරත්ත කරුව ඈ හොඳේ තවත් මරු වැඩක් කරන්න හදනවා. ඒ රෝදෙ එකින් එක ගලවලා විකුණලා දාන්න. එතකොට එහෙම විකුණලා තමයි අර ප්‍රපාතයට වැටලා ඉන්න ගොන් බානට මේ පුන්නක්කුයි පිදුරුයි ගේන්න හදන්නේ නේද? රෝදත් විකුණුවට පස්සේ ආයේ කරත්තේ උඩට ගැනිලි බොරුනේ නේද? බොරු. රටේ මහ බැංකුව සතුව අද විදේශ සංචිත නැහැ. මහ බැංකුව සතුව රන් සංචිත නැහැ. අපේ රටට ඇත්තේ අපි දන්නවා වැවිලි අපනයන ආර්ථිකයක්. ඒකත් පොහොර නැති නිසා කෘෂි රසායනික තහනම සහ විවිධ හිඟයත් එක්ක පහත වැටලා විනාශ වෙලා තියෙන්නේ. 1978 පසු අලුත් අපනයන අවස්ථාවක් කියලා නිර්මාණය වුණේම ඇඟලුම් කර්මාන්තය පමණමයි. අද ඒකත් බැංකුපොලි ඉහළ යාම, ඩොලරේ අගය, ඩොලර් හිඟය ආදී කරුණු රැසක් නිසා පණ අදිනවා. රාජ්‍ය හිමිකාරිත්වයේ ඇති ආයතන, ව්‍යවසාය ආයතන 420ක් විතර තියෙනවා. ඒවයේත් රාජ්‍ය ව්‍යවසාය 52ක් අවුරුද්දක් තුල ලබා ඇති අලාභය රුපියල් බිලියන 86ක්. ඈ පොඩි ගාණක් නෙමේ, බිලියන 86ක්.
විසඳුම මේවා වෙන්දේසියේ විකිණීම කියලයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද කියන්නේ. ඒ අතරට ලාභ ලබන රන් බිත්තර දමන කිකිලියන්වත් මසට විකුණන්න සූදානම් වෙනවා. මසට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව ටෙලිකොම් ප්‍රධානයි. මේවා විකුණලා ඩොලර් බිලියන 3ක් ගන්න තමයි මේ උත්සාහය. අරන් මොකද්ද දන්නවද කරන්න හදන්නේ? කුස්සිය ශක්තිමත් කරන්න. එහෙමනේ රනිල් වික්‍රමසිංහ කියන්නේ නේද? ඊට පස්සේ විකුණන්නේ මොනවද දන්නේ නැහැ නේද? එදත් මේ වගේම වික්කා. තුල්හිරිය සහ වේයන්ගොඩ පේෂ කර්මාන්ත, කන්තලේ සහ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලා. අද නිකම්ම නිකන් යකඩ ගොඩවල් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔය දල උදාහරණ දෙකක් හරිද වික්කා? අන්තිමට ලැබුණු දෙයක් නැහැ. සමහර රාජ්‍ය ව්‍යවසාය විකුණු ඒක රටේ ජාතික ආරක්ෂාව. ඇත්තම කිව්වොත් සුනකයටම යනවා. ඈ ඛනිජ තෙල් සහ විදුලිය සමස්තයක් ලෙස උදාහරණයක් ඇට සම්පූර්ණ බලශක්තියම අතිශය අනතුරුදායක වෙන්න පුළුවන් මේ විකිණීම නිසා. ජල සම්පාදනයේ විකුණලා දාපු දවසට වැසිකිළියට යන්න වතුර බාල්දියටත් වෙනම ගාණක් ගෙවන්න වේවි. හොඳේ රටේ රෝගී මිනිසුන් ජීවිතය යදිනවා. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි. ඖෂධ මිල අහස උසට. සේලයින් ඇත්තේ තව මාසයකට විතරයිලු. අපේ සමස්ත ණය බර අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 50 පනිනවා කියලා අලුත්ම වාර්තා පෙන්වා දෙනවා. සත්‍ය ණය මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හොඳේ චීනයට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩියෙන් ගෙවන්න තියෙනවා. බැලූ බැල්මට මේ ආණ්ඩුවට දැනට ඇත්තේ මොනවද නේද? පුළුවන් තරම් බදු ගහනවා. ඊළඟට පුළුවන් තරම් බැංකු පොලිය වැඩි කරනවා නේද? 4 අතෙන් ණය හිඟා කනවා. ඈ එතකොට මේ තව හරි අපූරු යෝජනාවක් ඇවිල්ලා නේද? කංසා වවලා පිටරට යවන්න. කංසා කියන්නේ ගංජා. හරිද? ඔව්, ගංජා වවලා පිටරට යවලා ඩොලර් බිලියන ගණන් හොයන්න හදනවා. අපි තාමත් හොයනවා ලෝකේ පුරා මේ ගංජා වවලා ගංජා පිටරට යවලා සංවර්ධනය වෙච්ච රටක්. හොඳේ ඉතින් දැන් ඊළඟට IMF එකට ගිහිල්ලා දැන් මාස 8ක් විතර වුණා නේද? තාම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ගැන කතාවක්වත් නැහැ. ඒ අතර වාරයේ ටීචර්ලගේ සාරියයි බලේ බෙදීමේ අර සර්පයවායි එහෙම් මෙහෙම් පණ දීලා එළියට ගන්ටයි ඊළඟට බුදුබණ විකෘති කර කර ඉන්න එකයි තමයි දැන් ලොකුම වැඩේ. මේ අයවැය කතා ඇතුලේ තියෙන ලොකුම දේවල් ඒවා තමයි නේද? රට වැටුණු අපායෙන් ගොඩගන්න ආර්ථික දර්ශනයක් දුරදක්නා නුවණක් පෙන්විය යුතු කාලයනේ මේ නේද? ඒකට නියෝක තියෙන්නේ. රට කාබාසිනියක් කළ අපරාධකාරීන්ට දඬුවම් දෙන්න ඕනේ නේද? ඒව ගැන වගේ වගක් නෑ, කතාවක් නෑ නේද? දැන් මේ දවස්වල මහා ප්‍රඥීන්ගේ කතා අහගෙන ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ රට කාලා තියෙන්නේ, රට බංකොලොත් කරලා තියෙන්නේ කවුද කියලා නේද? ඔය පැවිද්දන් හැටියට විශ්වවිද්‍යාලයට යන තරුණ භික්ෂූන් ඉන්නේ නේද? ආන් ඒගොල්ලන්ගෙන් ටික දෙනෙක් ආපහු එළියට එන්නේ ගිහියෝ හැටියටලු උපාධි අරගෙන. ආන් එහෙම එන එකෙන් තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඊළඟට මේ අවුරුදු 4න් ඉතර පහෙන් එළියට එන්න ඕනේ ඔය කට්ටිය ඉන්නවනේ විශ්වවිද්‍යාල යන නේද? ඒකෙන් ඔය ටික දෙනෙක් 7-8 දෙනෙක් ඔය අවුරුදු 7ක් 8ක් විතර විශ්වවිද්‍යාලය ඇතුළෙම ඉන්නවලු. ආන් ඒ උන්දල 7-8 දෙනා හින්දා තමයිලු රට මෙහෙම බංකොලොත් වෙලා තියෙන්නේ නේද? එහෙම තමයි ඉතින් අපිට තේරෙන්නේ මේ කට්ටිය කියනකොට. ඈ ඊළඟට මේ දවස් ටිකේම මොනවද ඇහුනේ? ගිහි බණ. රනිල් සජිත්ට බණ කියනවා, සජිත් රනිල්ට බණ කියනවා නේද? දෙන්නම ධර්මයේ දන්නවා කියලා හෙන ගේමක්. මාර සටනක්. හරිද? එක්කෙනෙක් පරාභව සූත්‍රය කියනවා, ආයි වසල සූත්‍රය කියනවා, බ්‍රාහ්මණ කතා කියනවා නේද? කතා ගොන්නයි. අන්තිමට ඉවසලා බැරිම තැන කතානායකටත් කියන්නුනා අනේ දැන් ඔය බණ ඇති කියලා. අපිට කියන්න තියෙන්නේ දේවදත්ත ලවා ඇඟිලි කප්පවලා අඟුලිමාල ලවා ගල් පෙරළුව ඇති කියලයි. ඈ නාලාගිරි වගේ රාකල බීලා ගුඩු ගුඩු ගාලා රට කරවන්න බෑ. හොඳේ ධර්මයේ දේශනා කරන්න සුපේශල ශික්ෂාකාමි විනයදර ධර්මදර ස්වාමින් වහන්සේලා මේ රටට ඉන්නවා. ඒ ඉන්න ප්‍රමාණයේ ඇති. උන්වහන්සේලා නිවන් මඟ කියලා දේවි. රනිල්ල සජිත්ල ඇතුළු ඔය 225ටම තියෙන්නේ වෙනත් රාජකාරියක්. මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් දර්ශනයක් වැඩපිළිවෙලක්. ඔව් ඒක කියන්න. දන්නේ නැති හින්දා ඒක දන්න ලෝකයේ උගත් මිනිස්සුන්ව සම්බන්ධ කරගෙන ඒ අයගෙන් අඩුගානේ ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා අහලා ක්‍රමයේ අහලා ඒක රටට කියන්න. ඒක තමයි මේ වෙලාවේ ඔය අයගෙන් රට බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලා දැනට කරමින් ඉන්නේ ඔය මේ බදු ගහමින් පොලි වැඩි කරමින් මිල ඉහළ දමමින් නේද? පොඩි එවුන්න මන්ද පෝෂණයෙන් මරමින් එහෙම නේද? දේවදත්ත වගේ අපේ ඇඟිලි එක එක කපන එක තමයි කියලා වැරදුනා. අඟුලිමාල වගේ, හොඳේ අඟුලිමාල වගේ අපේ
අතේ ඇඟිලි එක එක කපමින් ඉන්නවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්ටයි හදන්නේ. අඟුලි මාලට නම් නිවන අවබෝධ කරගන්ට බුදුරජාණන් වහන්සේව මුණ ගැසුණා නේද? අපේ ඇඟිලි කපන ගමන් රටම මරණ මංචකයට ඇදලා දාන හිට්ලර් ලගෙන් නිවන් ගැන බණ අහන්න මේ රට දැන් සූදානම් නෑ කියලා අද ටෙලිවැකිය අවධාරණය කරනවා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් අපේ රටේ සියලුම දිස්ත්‍රික්කවලින් මුණගැසෙන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන් මන්දපෝෂණයේ ගොදුරක් බවට පත්වෙමින් නැති බවයි සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ. පසුගිය වසර හා සැසඳීමේදී මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන්ගේ ප්‍රතිශතය 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මන්දපෝෂණය අද යුද්ධයක් බවට පත්ව ඇතැයි වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරනවා. 2021 වසරේ මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන්ගේ ප්‍රතිශතය 12%. එය මේ වසරේදී 15%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එනම් වසරක් තුළ මන්දපෝෂිත දරුවන්ගේ වැඩිවීමේ ප්‍රතිශතය 3%. එසේම මේ වසර තුළ දරුවන්ගේ කෘෂභාවය හා උසින් අඩුවීමද 2%කින් ඉහළ ගොස් ඇති බවයි සමීක්ෂණයෙන් පැහැදිලි වන්නේ. දරුවන් 18,000කට වැඩි සංඛ්‍යාවක් උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා. මන්දපෝෂණයෙන් දරුවන් බේරා ගැනීම සඳහා ඇති එකම විකල්පය කුමක්ද? හුදෙක් පෝෂදායි ආහාර වේල් පිළිබඳව දැනුවත් කිරීම තුළින් පමණක් මන්දපෝෂණය තුරන් කරන්න බැරි බව අප තේරුම් ගත යුතුයි. එසේම මන්දපෝෂිත දරුවන් නැති බව පවසමින් යථාර්ථය වසා දැමීමට දැරූ උත්සාහයන්ද පසුගිය කාලයේදී දක්නට ලැබුණා. මන්දපෝෂණය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ වෛද්‍යවරයෙකුගේ වැඩ තහනමකට පවා ලක් කළා. සෞඛ්‍ය ඇමතිවරයා පවා නිලධාරීන් ලබා දෙන වැරදි දත්ත මත මන්දපෝෂණය වැඩි වෙමින් පවතින බව පසුගිය කාලයේ ප්‍රතික්ෂේප කළා. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමහර ධාරින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ තොරතුරු වැරදි බවයි. කුඩා දරුවන්ට ලබා දෙන ත්‍රීපෝෂ්‍ය පවා පසුගිය කාලයේ හිඟ වූ බව සත්‍යයක්. කිරිපිටි මිල ඉහළ යාම, කිරිපිටි හිඟය, පෝෂදායී ආහාර මිල ඉහළ යාම, දෙමාපියන්ගේ රැකියා අහිමිවීම ආදී සාධක ගණනාවක් දරුවන්ට මන්දපෝෂණය උරුම කර දී තිබෙනවා. වගකිවයුතු රජයක් ලෙස දැන් කළ යුත්තේ හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ මට්ටම ඉහළ දැමීම සඳහා කඩිනම් ආධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු වීම බවයි සියත අප අවධාරණය කරන්නේ. මන්දපෝෂණය පිළිබඳ හෙළිදරව් කොට වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මන්දපෝෂණය ගැන අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේක යුද්ධයකට සමානයි. මේ මන්දපෝෂණ යුද්ධය ජයගත්තේ නැත්නම් මේ රටේ මන්දබුද්ධික සමාජයක් තමයි බිහි වෙන්නේ. මොළයේ වර්ධනයේ ප්‍රධානතම සාධකයක් තමයි දරුවාට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ලබා දීම. එහෙම ලබා දුන්නේ නැති වුණොත් වෙන්නේ මොකද්ද? අතපය විතරක් තියෙන මොළයක් නැති ඇවිදින මලකුණු තමයි තව අවුරුදු කීපකින් අපේ රටේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි වෘත්තීය සමිති සංධානයක් විදිහට රජයෙන් ඉල්ලීමක් කරනවා, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා, ජනාධිපතිවරෙන් ඉල්ලීමක් කරනවා. මේ මන්දපෝෂණ යුද්ධයට සූදානම් ඕන අවශ්‍ය කරන බලයනි සූදානම් කරන්න ඕන. සත්‍ය තොරතුරු ජනගත කරන වෘත්තියවේදීන් සමග කටයුතු කරන්න ලෑස්ති වෙන්න ඕන. එහෙම වුණොත් පමණයි මේ ඇතිවන අනතුරෙන් අපට බේරෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තං අර යුනිසෙෆ් ආයතනයේ ලෝක ආහාර අරමුදල කියනවා වගේම අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයක් ඉදිරි කාලයේදී සාගතයට ලක් වෙලා ආහාර අනාරක්ෂිතතාවය නිසා බරපතල රෝගාබාධ වලින් මිය යන්න උනත් තියෙන අනතුර අපි අමතක කරන්න හොඳ නෑ. අද ජාත්‍යන්තර ඒඩ්ස් දිනයයි. මෙරට HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මේ බරපතල සමාජ අනතුරක් දක්වා ගමන් කිරීම වහා වළක්වා ගත යුතු බවයි සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෙවර ගෝලීය තේමාව වනුයේ සමානාත්මතාවයෙන් සුරකිමු යන්නයි. HIV වෛරසය මගින් මානව ප්‍රතිශක්තිකරණ ඌනතාවන් ඇති කරනවා. මෙම වෛරසය ශරීරගත වීම නිසා ප්‍රතිශක්තිය අහිමි වී විවිධ රෝගාබාධවලට හා ආසාදනයන්ට ගොදුරු වූ රෝගීන් මිය යනවා. මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට වැළඳීම සිදුවෙනවා. කලක් ඉතා ජනප්‍රිය ප්‍රචාරණ පණිවුඩයක් වූයේ ඔබේ ඇසුර විශ්වාසවන්ත සහකරුවාට පමණක් සීමා කරන්න යන්නයි. විශේෂයෙන් වර්තමානයේ ඒඩ්ස් රෝගීන්ගේ ඉහළ යාම කෙරෙහි මත්ද්‍රව්‍ය විඳ ගැනීම, කාන්තා ලිංගික ශ්‍රමය, අනවබෝධය, අනාරක්ෂිත සමිතතා ආදියත් මේ තත්ත්වය උග්‍ර කරවීමට බලපා තිබෙනවා. මේ පිළිබඳව කතා කළ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරකොඩ. 2021 වසර අවසන් වෙනකොට ලංකාවේ ඇස්තුමෙන් HIV ආසාදිතයන් ප්‍රමාණය 3600ක් පමණ වෙනවා. ඇස්තිමෙන් සංඛ්‍යාවෙන් 82%ක් විතර පමණ හොයාගෙන ඉන්නවා. ඇස්තිමෙන් සංඛ්‍යාවෙන් 65%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. නමුත් මේ වසරේ අපි ඊට වඩා වැඩි
ආසාද සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ පළවෙනි මාස 9 අවසන් වෙනකොට 429 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. පිරිමි පාර්ශවයේ තියෙන ආසාද ප්‍රමාණය වැඩි. ගිය අවුරුද්දේ පිරිමි 5 දෙනෙකුට එක කාන්තාවක් විදිහට තමයි අනුපාතය තිබුණේ. මේ අවුරුද්ද වෙනකොට පිරිමින් 7 දෙනෙකුට එක කාන්තාවක් දක්වා අනුපාතය වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්ද හඳුනාගත්ත 429 වෙනකොට 148 දෙනෙක්, ඒ කියන්නේ 35% ප්‍රමාණයක් විතර අවුරුදු 15යි 30යි අතර වයස් කාණ්ඩයේ සිටින තරුණ ප්‍රජා. පිට 141කින් 8 දෙනා කාන්තාවෝ ඉන්නේ, ගැහණු ළමයි ඉන්නේ. අනිත් අය පිරිමි, ඒ කියන්නේ 1:20 අනුපාතයට පිරිමි 20කට එක දක්වා වැඩි වෙලා. සියලුම එච්.අයි.වී. ආසාදයන් ගත්තත් ඔවුන් ගෙනුත් 50% ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පිරිමි ලිංග සමන්තහර. නිවැරදි ලිංගික අධ්‍යාපනය ලබා දීම එච්.අයි.වී. ඇතුළු ලිංගාශ්‍රිත රෝගයන්ගෙන් දරුවන් ගලවා ගැනීමට ඇති එක් ප්‍රධාන මාර්ගයක් බව මතක් කළ යුතුව තිබෙනවා. මේ පිළිබඳව කතා කළ ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්. ළමයින්ට මේ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ගියාම පොත් ගහන්න ගියාම මේ පොත් අකුලන තත්ත්වයක් තමයි තිබ්බේ. අපේ හතේ පොත කියලා පොතක් අත්විලා බෙදුවම සමහර භික්ෂුන් වහන්සේලා සහ සමහර පාර්ෂයන්ගේ විරෝධතාවය මත ඒ පොත් ආයි ගෙන්න ගත්තා. ළමයි තුල ඇත්තටම මේ ලිංගික අධ්‍යාපනය මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අනිවාර්ය වැදගත්. මොකද ඉහළ ශ්‍රේණිවල ළමයින්ට ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අධ්‍යාපන බලධාරීන් යොමු කරන්න ඕනේ. ඒව සම්බන්ධයෙන් ඇත්තටම නැවත කටයුතු කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් ඇට අපි දකිනවා. ඒ වගේම අපි දැන් දරුණු තත්යකට මුහුණ දීලා තියෙනවා. අධ්‍යාපන පද්ධතියේ ළමයි පාසලෙන් හැදෑලි විශේෂයෙන්ම උතුරු කොළඹ, මැද කොළඹ, දකුණු කොළඹ වගේ ප්‍රදේශවල ඇත්තටම අඩු ආදායම් ලාභී දරුවන්ගේ දෙමව්පියන්ට මේ තත්ත්ව තුළ පාසල් ළමයි එවා ගන්න බැරුව ළමයින්ව පාසලට එවන තත්ත්ව අඩු වෙලා තියෙනවා. HIV ආසාදිතින් කොන් කරන්නේ නැතිව ඔවුන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීමේ පරිසරයක් නිර්මාණයද අද වගේ දවසක සිහිපත් කිරීම ඊට අවශ්‍ය පියවර ගැනීම සමස්ත පුරවැසියන්ගේම යුතුකමක්. 2022 රයිගම් ටෙලි සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹදී පැවැත්ුණා. මේ සාර්ථකත්වය කරන්න මෙතෙන්ට එන්න බැරි වෙනවා. මේ රුපියල් 7 අපි ගාව තිබුණේ නැත්තම් රයිගම් පටන් ගන්නකොට කීයක් ගියාද කියලා මට දැනට ඇත්තටම මතක නැහැ. හැබැයි මේ ගමන නම් මිලියන 60ක් යනවා. කිසිම සම්මාන උළෙලක ලෝකේ නැතුව අපි තේමාවක් රැගෙන ඉස්සරහට ගියා. මේ ගමන අපේ තේමාව තමයි Let's Revive, යලි පිබිදෙමු. ඒ කියන්නේ පිබිදෙමු කියන එක තමයි අපේ තේමාව. විදේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙල පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළබෙන පෙබරවාරි මාසේ 24 වෙනිදා Voters Edge හෝටලේදී. ඒකත් ඒකම රයිගම් ටෙලිස් අවසාන උළෙල පැවැත්වෙන්නේ මාර්තු මාසේ 25 වෙනිදා ශැංග්‍රිලා හෝටලේදී. ඒ වගේම සභාපතිතුමා සඳහන් කර විදියට මේ උළෙලේ නිර්දේශ ලබන සියලුම කලාශිල්පී සඳහා වසරකට බලපවත්වන රුපියල් මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් සමගම රුපියල් ලක්ෂයක රෝහල් ගාස්තු රක්ෂණයක් වෛද්‍ය රක්ෂණයක් පිරිනැමෙනවා. ඒකට අවුරුදු 12ක් කියන කාලයක් පුරාවට රයිගම් සමූහ ව්‍යාපාරයේ ආරම්භ කරපු මේ කාර්යභාරයට දායකත්වය ලබා දෙන්න ලැබීම මම හිතන්නේ බොහෝම වැදගත් දෙයක් වගේම බාර දූර කාර්යයක්. අපි මූල්‍යමය වටිනාකම පැත්තෙන් ගත්තොත් ලාංකීය කලාව වෙනුවෙන් සම්පත් බැංකුව මිලියන 100කට වඩා මේ අවුරුදු 12ට වියදම් කළා. ඒ මම කිව්වේ රුපියල් 7වලේ. නමුත් ඊට එහා ගිය දායකත්වයක් සහ ගෞරවනීය පිළිගැනීමක් කලාවට දෙන්න ලැබීම අපිට මිල කළ නොහැකි. රයිගම් ටෙලිස් පිළිබඳ කතා කරනකොට රයිගම් ටෙලිස් මේ රටේ ටෙලි නාට්‍ය හා මාධ්‍ය සම්මාන උළෙල අතර අපි සිංහලෙන් කියනවා නම් අතුල්‍ය කියනවා යුනික් උළෙලා. මොකද එහෙම මා කියන්නේ රයිගම් ටෙලිස් තමයි වර්ෂයේ හැමදාම පළමුවෙන්ම සම්මාන උළෙල පවත්වා. එතකොට මේ උළෙලේ විනිශ්චයන්ට කිසිම අන් උළෙලක බලපෑමක් හෝ ප්‍රතිඵලයක් අපට අදාළ වෙන්නේ නැහැ. අපි අපේ ස්වාධීන විනිශ්චය ගන්නවා මාර්තු වෙනකොට. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.